යාලන් වහන්සේ ඉතාලියෙන් ගියා මම පොඩි කතාවක් කියන්නම් මේ අතරින් දැන් දෙකේ එකල පවුලක සහෝදරයෝ දෙදෙනායක සහෝදරියතු අම්මයි තාත්තයි මේ පවුලක් හිටියේ පවුල දැන් ජීවිත උත්සව කරගෙන ගිය එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගිය වගා කරන්න තමයි දැක්කේ ජීවත් වෙන වගා කටයුතු කළා තමයි පුළුවන් ගියේ තාත්තා තමයි ප්‍රධාන විදියටම වෙහිසිලා පොළව කොටලා 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 තාත්ත පොළව කොටලා කොටලා මේ කරලා හරි අස්සගෙන යනවා අම්මයි පුතාල් දෙන්නයි දුවයි මොකද කරන්නේ අර පුතාගෙන කොටාගෙන යන්නේවයි අස්වන ගන්න බීජ හිතවලින් අම්ම දිගට යනවා දුවයි පුතාල් දෙන්නයි මොකද කරන්නේ අර අම්මගේ තාත්තගේ සහයයට දුව පැනපැන වතුර දාලා අරට උදා දීලා අත් උදා දීලා අර පුතාල් දෙන්නත් කොහොමද ටික කාලයක් කරගෙන කරගෙන යනවා දිගට ගිහිල්ලා ගියාට පස්සේ කාලයක් යනකොට මේ පවුල බලන්නේ අර සහෝදරියෝ දෙන්නයි එක සහෝදරියෝ හැම තැනම එක සහෝදරියෝ එකට හිතනවා අපි හැමදාම උදේට නැගිටිනවා කොතනෝ අපව කල හිතවනවා වතුර දානවා අපව දවල්ට කනවා රැට කනවා නිදාගන්න ඔහොම ඉන්නකොට අර අතීතයේ අර වෙන ඒ වඩාගෙන ආපු කුසල චිත්තය අවදිනවා එක සහෝදරියෝ දැන් මේ හැමදාම අපි උදේට නැගිටලා මේ හවස වෙනකන් ඉඳින්නේ දුක නේද කියලා අරයාට මේක පාට මම වැඩ කර කර ටික කාලයක් යනකොට කියාට මතක් වුණා මම අපි මේ උදේ ඉඳලා ඇවිත් ගමන් මේ දුක නේද විඳින්නේ කියලා මේ කරන එකේ මොකද්ද ප්‍රතිඵලයක් නෑ නේද එහෙම කිව්වද එක සහෝදරියෙක් මතක්ද කරන්නේ එක සහෝදරියෙක් කිව්වා මේ අම්ම මෙහෙම ඉඳලා වැඩක් නෑ මේ ජීවිතේ දුක නේද තාත්තට තේරුම් කරලා දීලා කිව්වා මම මේ මහාන වෙන්න යනවා ඊට පස්සේ මේක කිව්වට අම්ම තාත්තා එච්චර කැමති නෑ ඒ වුණාට අකමැති වුණා මොකද්ද ඇරේ අර ආයෙනම් කමන්නේ කියලා අකමැත්තෙන් හරි අර මුලදී අකමැති වුණාට පස්සේ ඒකට කැමති වෙයි ඊට පස්සේ ලොකු සහෝදරයෙක් මොකද කරේ පැවිදි වෙනවා ඉතින් එයාගේ අර අතීතේ මේ අරගෙන ආපු කුසල චිත්තය වැඩුණ පස්සේ එයා ගිහිල්ලා ඒ බුදු පියාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලාගෙන් බුදු පියාණන් වහන්සේ දාන ගහම රහතන් වහන්සේලාගෙන් අහගෙන හැරෙන්න එයා පැවිදි ජීවිතයට පත් වෙනවා පත් වුණාට පස්සේ දැන් අර ගෙදරේ ඉන්න අනිත් ඒ බාලසහෝදරයි අම්මයි තාත්තයි අර දුවයි මොකද කරන්නේ මේ වගා ජීවිතේ වගා කටයුතු කරගෙන ඉන්න ජීවිතේ පවත්වාගෙන ගියා තාත්ත මොකද කරන්නේ ඉදිරියට ජීවත් වෙන මහන්සියලා අර පොළව කොට කොට යන එක තමයි කරන්නේ හැමදාම ඉදින්න කිතුන ඔතික කොහොම හැමදාම ඕ ජීවිතේම දැන් පවතී දැන් ඔහොම කාලයක් කර කර ඉන්නකොට يعني පවුලෙම බාලසහෝදරයිට ඒ වසංගත රෝගයක් ඇවිල්ලා එයා මියපරලොස්සේ ගියා ගියාට පස්සේ එයාට මියපරලොස්ස යනකොට එයාට මතක් වුණේ මොකද්ද අර අම්ම තාත්තට දුව පැන පැන උදව් කරලා වතුර දාලා මේව කරන ඒ රූපෙමයි මේ මරණ අවස්ථාවේ මතක් වුණේ මොකද දහම් පරියාවක් කියලා මෙලවද දන්නේ නැහැ මොකද ආපු එක දිනදා ජීවිතේ ඒ භාවිතා වුණේ විතරයි එතකොට ඒ මරණ අවස්ථාවේ මතක් වුණේ මතක් වෙලා තියෙන දැන් මේ අම්ම තාත්තට මම ඉන්නකම් දුව පැන පැන උදව් කර වතුර දැම්ම කියලා ඒ රූපේ තමයි දැන් අර දැරියට ඇසුරු වෙන්නේ. ඇසුරු ඒක ඇසුරු නිසා තමයි ඒ දැරිය මැරිලා ගිහින් ගෙබ්බෙක් බවට පත් වෙන්නේ. ගෙබ්බෙක් කියලා ඒ භූමියම උපත්ති ලැබුවා. කොහොම කාලයක් යනකොට දැන් ඒ පවුලෙම අම්මටත් කොහොම දැන් කායක වයසට ගිහිල්ලා අර එන්නේ අම්මත් මොකද කරේ ඕන විදියටම මේ වැඩ කටයුතු කර කර ඉන්නකොට අන්තිමේදී අම්මත් වයසට ගිහිල්ලා මේ මොකද අර තාත්තට උදව් කර කර ඉන්න මේ මේකේ ගොල්පලිය වතුර යානවා හරියන්නේ තාත්තගේ සහයකට මේ දැවිටි මේවා කරලා උදව් කරේ අර ඒ චිත්තෙමයි දැන් මම ඉන්නකම මන්නේ මරණ මාංශකේ මරණ වෙනකොට මරක් වුණින් පස්සේ අර රූපෙමයි මං ගෙදරේ මෙහෙම ඉන්නකොට මේ මගේ සාමයාට උදව් කරනනේ මෙහෙම මෙහෙම කර කර හිටියා නේද දැන් මේකින් පස්සේ කරන්න බෑ නේද කියලා ඒ රූපවතක් වෙනකොට තමයි එතකොට ඒ රූපනේ අසුර වෙලා තියෙන කොට ඒ රූපය අසුර වෙන අම්මට ඒ රූපයෙන් බේරෙන්න දන්නේ නැහැ මොකද දහම් පාරියාවක් නෝ දන්නේ නිසා අම්මත් මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ කරගියෙක් වෙලා උපත් කියලා කොහොම කාලයක් යනකොට තාත්තටත් යම්සේ අසුනියක් කියලා තාත්තත් මොකද වෙන්නේ දැන් තාත්තත් මේක වඩා කරගෙන ඉන්න අර අම්මා තාත් අම්මයි දුවේ නැති වෙච්ච එක ගැන හිතේ තින්නකොට ටික කාලයක් යනකොට තාත්තත් අර මේකත් එක්කම ඇවිල්ලා තාත්තටත් අසුනියක් ප්‍රත්‍යක් කියලා ප්‍රත්‍යක් තාත්තට මොකද වුනේ මේ තාත්තට දැන් මතක් වෙන්නේ මේ මං ඉන්නකම මේ පොරව කොටන මේ ඉතින වගා කරන බැරි වුණා මතක් වෙන්නේ අර එකට වුණා මතක් වෙන්නේ මං
හොඳට අවිදවිදේ කියනවා මේව කොටල වගා කරනවා නේද කියලා අර අර චිත්තෙම තමයි අර රූපෙම තමයි ඇසුරු වෙන්නේ. ඒ රූපෙම ඇසුරු වෙන දැන් තාත්තත් මේ මරණ ආසන්නදී මතක් වුණා මේ මං හිතේනම් මේව කොටල මේව වගා කරනවා නේද අනේ දහනේද කියලා අර අර රූපෙම ඇසුරු වෙනකොට තමයි එතකොට තාත්තගේ රූපෙන් ගැලවෙන දන්නේ නැහැ තාත්තා. ඇයි දහම් පරියාවක් අහගෙන නම් දන්නේ නැති නිසා තාත්තට අර රූපෙම ඇසුරු වෙලා තාත්තා මොකද උනේ? තාත්ත උරෙක් වෙලේ එම මේ වත්තම උපපත්තිය. දැන් කොහොම කාලයක් යනකොට අර බහලසා සොරිරායින් සොරිර කාලයක් ගිහිල්ලා දැන් ගෙදරට වැඩම කර දැන් මේ දැන් බහල සොරිර ඉන්නේ නිසා සොරිරායින් නිසා ගෙදරට වැඩම කළා. වැඩම කළාට පස්සේ වැඩම කළේ ඉන්නකොට බහල සොරිරා කියනවා මම මේ අයියා අද වැඩි එක හොඳයි අද ආපු එක හොඳයි අයියා ගැන දැන් මේ බාලසූරියා මුකුත් දන්නේ නැහැ නේ. දැන් අයියා දහම් පරියාව මතට වැඩලා මතට ආවට පත් වෙලා මතට මාර්ගඵල අපර ඉන්නේ අයියා. අයියා ගැන මුකුත් දන්නේ නැහැ. අයියා වැඩි එක හොඳ අයියා ආපු එක හොඳයි. මේ අයියට කන්න හොඳට කියන්න පුළුවන්. අද මම හොඳ ඌරෙකු අර මාසට අරගෙන ආවයි කියලා මේ දැන් මල්ලි කිව්වා. මල්ලි කිව්වම දැන් අයියා ගැන ගත්තා. අයියා දන්නවා මේ අයියේ ප්‍රඥාව ඒ රාත් පරේ ලැබලා අයියා හොඳට ප්‍රඥාවට තේරෙනවා නේ. මේ චීපලිසින් ගියාට නම් හිතන්න ඇයි දහම් පරිහාර හොඳට ඥානයට කියන මේ ඉන්නේ තාත්තා තාත්තනේ මේ වකාගතු කරන මේකට ආසාවේ මේ රූපය ඇසුරුල් නැතුණු මරණ නිසා නේද මේ ඌරෙක් කියලා ඉන්නේ. ඉතින් මේ අම්මත් මේ තාත්තට උදාගෙන දැවිදැවි වැඩ කරපු නිසා අම්මත් ගරණියෙක් වෙලා මේ වත්තෙම නේද උත්පත්ති ලැබුවේ. එතකොට නංගිත් මේක දන්නේ උඩ හරියටම හඩ කනපන අම්මට තාත්තට උදව් කරපු නිසා නේද ගෙබ්බෙක් කියලා උත්පත්ති ලැබුවේ. දැන් මේ රහතන් වහන්සේ හොතට මම දන්න මේ ඌරයි බඩේ ඉන්නේ ඌරා ඌරෙක්ගෙන ආවදම කියනවා. දැන් මේ ඌරා මේ හදල මස් කල්ල හොතට කන්න දෙන්නම් කියලා කිව්වට පස්සේ කියනවා ඊට පස්සේ අර රහතන් වහන්සේ කියනවා මල්ලි දන්නවද මේ ඌරා කවුද කියලා මල්ලිට කියලා වෙල කියනවා එහෙනම් මේ මල්ලි දන්නේ නැහනේ ඔය මගේ නුඹේ තාත්තයි කියලා රහතන් වහන්සේ කියනවා. කිව්වට පස්සේ කියනවා එහෙම ඔප්පු කරන්නේ කොහොමද අයියට සාක්ෂි තියද කියලා ඔප්පු කරනවා. ඔප්පු කරන සාක්ෂිය තියද කියලා උන් කියනවා ඔය ඌරාගේ බඩේ ඉන්නවයි කියන කරදී. මේ ගරණියගේ බඩේ ඉන්නවයි කියන ගෙබ්බේ. අනේ ඌරාගේ බඩේ ඉන්න ගරණියයි කියන අම්මා. ගෙබ්බයි කියන නංගි. නංගි ඉන්නකම් මේ තාතට අම්මට පැනපැන උදව් කරපු නිසා නංගි ගෙබ්බෙක් කියලා උප්පත්ති ලැබුවයි කියන. ඒ අම්මා මේ තාතට දැවිදැවි උදව් කරපු නිසා ගරණියෙක් කියලා උප්පත්ති. තාත්ත මේ ඉදමට ආසාවේ මේ ඉදම ආහාර මේක මේ රූපෙම ඇසුරු වෙලා මේකම වැඩ කරපු නිසා තාත්ත මේ ඉදම ඌරෙක් කියලා උප්පත්ති ලැබුවා කියලා. ඊට පස්සේ මේක ඇත්තද කියලා බලන්න ඉඳපයි. ඊට පස්සේ අර බාලසෝවිවා කරන මොකද මේ ඌරගේ බඩ බලලා බලනකොට ඇත්තටම අර තාත්තා මාසේ දීගු විදියට ගරණියෙක් කියනවා. ගරණියගේ බඩ බලලා බලනකොට කිව්වෙක් කියනවා. ඊට පස්සේ ඒ සත්‍යයනේ දැන් සත්‍ය වැටුණේ බාලසෝවිවා. සූරාට සත්‍ය වැටුණාට පස්සේ ඊට පස්සේ තමයි දහම්පරියා දේශනා කරන භාෂාවට ඇත්ත නේද මම අපි මේ තෙක් කාලයක් මේ නොදන්න නිසා මේ විදිහට ඇසුරු වුණා නේද කියලා අර භාෂාවිරත් ඊට පස්සේ අයියත් එක්කම යනවා පැවිදිය. මොනවට බුදුහාම හරියටම අවබෝධ කරගන්න ඕනේ කියන්නේ දැන් අපි කොච්චර කිව්වද දැන් දේ මහා මංගල සූත්‍රයේ තියෙන මෙන්න මෙහෙම ගාථාව පතිරූප දේශ වාසෝච පුබ්බේත ගත පුඤ්ඤතා කියලා කියනවා. අත්ත සම්මා පණීතිච හේතම් මංගල මුත්තමන් කියලා. උදන් මහා මංගල සූත්‍රයේ සාමාන්‍ය දේශනා කරන්නේ දෙවරුනේ සම්‍යක් දුස්සකනේ මිත්‍ය දුස්සක දෙවරුන් ගාය උපුටි කියන මාසේ මේක මේ මහා මංගල සූත්‍රයේ දේශනා කරනවා. එතකොට බලන්න දැන් පතිරූප දේශ වාසෝච පුබ්බේත ගත පුඤ්ඤතා අත්ත සම්මා පණීතිච හේතම් මංගල මුත්තමන්. දැන් ඔතන පති රූපයක් ගැන දේශනා කරන්නේ. එහෙනම් දැන් අපි හොඳටම දැනගන්න ඕනේ අපිට ඇසුරු වෙන රූපේ මොකද්ද කියලා. පති රූප දේශ වාස. දැන් අපි මොකක් හරි සිද්ධියකදී දැන් එතකොට මේ දේවතාවුන් වහන්සේලාට මේක මේ කියලා බුදු පියාණන් වහන්සේ කියන පති රූප. ඊට පස්සේ දේවතාවුන් වහන්සේලා සම්මත උච්චක දේවතාවුන් වහන්සේ එතකොට ඇසුරු වෙන රූපයක් තිබිලා තියෙනවා. එතකොට සම්යදිස්සකේ විත්‍යදිස්සකේ දෙවිවරුන්ට අසුරණ රූපයක් තියෙන මොකෝ ඒ කාමාවචරනේ. දැන් කාමාවචර රූපාවචර අරූපාවචර නැත්නම් එතකොට අර කාමාවචර කියන්නේ මේ බුද්ධ ඥානවාසී කියන දුක් සමුදය කියන
ඉදං කෝපන පික්කවේ දුක්ඛං අරිය සත්‍ය දුක්ඛ සමුදයං අරිය සත්‍යයි ආයන්තන්නා පොණෝභවක නන්දිරාග සහගත සතර සතර අභිනන්දන සෙය්‍යති ඉදං කාමතන්නා භවතන්නා විභවතන්නා. එතකොට කාමාවචර ලෝකී කියනකොට එතකොට අස කන නාසය දිව ශරීරය මන කියන මේ හයපලෙන් මේන සැර වෙනවා කියන සරණය වෙනවා. හයපලෙන් ඇසට රූප වෙනකොට අපට රූපේ ඇසුරු වෙනවා. සරණය වෙනවා. ඇසුරු වෙනවා. එතකොට කන සද්දයක් ආවම ඒකෙන් අපි හැසිරෙනවා. නාසයට ගඳක් සුවඳක් දෙනවා මේකෙන්. දිවට රසක් පහසක් දෙනවා මේකෙන්. ආයෙත් ස්පර්ශයක් දෙනවා මේකෙන් අපි. මරණයට මතකයක් ආවම අපි ඒකෙන් ඒක ඇසුරු වෙනවා. කාමාවචර කියන්නේ සරණය වෙනවා කියන්නේ ඇසුරු වෙනවා. රූපයක් කියන්නේ දැන් අපිට දෙවිවරු දෙවි කෙනෙක් ගත්තම අපි මිත්‍යා දෙවි කෙනෙක් ගත්තම දැන් මිත්‍යා කාමාවචර ඒ දෙවි දේව මට්ටමේ දෙවි කෙනෙකුට අනිත් දිව්‍ය ලෝකයක් දැක්කට පස්සේ ඒ දිව්‍ය ලෝකෙ මේ දිව්‍ය ලෝකයට වැඩිය හරි විශාලයක හුඟා සැප සම්පත් තියෙනව නේද කියලා ඇසුරු වෙනවා. දැන් බලන්න එතකොට ඒ දෙවිවරුන්ට මේ සම්යප්තිස්ස කෙනෙක් මිත්‍යාදිස්සක දෙවිවරුන්ට ඒ එතකොට ඒක ඒ ඒ දිව්‍ය සම්පත් ඇසුරු වෙලා තියෙනවා. දැන් මට තියෙන දිව්‍ය විමානය වගේ නේ අර බලන්න අර දිව්‍ය ලෝකවල තියෙන දිව්‍ය විමාන හරේනේ කියලා එතකොට ඇසුරු වෙලා තියෙනවා. එතකොට රූපයක් ඇසුරු වෙලා තියෙනවා. අපි බලාගන්න ඕනේ මේ ඇසුරු වෙන රූපෙ මොකද්ද කියලා. එතකොට දෙවිවරුන්ට මේ මේ ඇස ඇස රූපේ ඇස කියන්නේ මේ 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 සතර මහා ධාතු දූතුන්ගෙන් උපදවත් ඇසයි. මේ ඇසයි අර රූපේ ගැටෙනකොටම අර රූපේ ගැටෙනකොටම මන අවදි වෙනවා. දැන් මනසේ තියෙන රූපේ තමයි එතකොට අපට පති වෙන්නේ ප්‍රධාන වෙන්නේ. දැන් අපි දන්නවා දැන් මේ මේකට වැඩිය සැප සම්පත් මේක වැඩිය කියලා තියෙන්නේ මනේනේ තැන්පත් වෙලා තියෙන්නේ. එතකොට මනේ තියෙන මේ දිව්‍ය ලෝකේ තියෙන සැප සම්පත් වලට මේක වැඩි. එතකොට ඒක තැන්පත් වෙලා තියෙන ඔක්කොම මේ මනෝකම් තමයි අපි මනන්තිය තමයි මේ ධර්ම ඔක්කොම රැස් වෙලා තියෙන්නේ අපි. ඒ දැන් මේ දිව්‍ය රාජෝත්තරයන වාස අර දිව්‍ය ලෝකේ දකින්නකොට තියෙන්නේ වෙන වෙන ධර්ම. ඒකේ තියෙන සැප සම්පත් මම මේ දිව්‍ය ලෝකයට වැඩි කියලා ඒ මනංශයෙන් අවදි වෙන්නේ. එතකොට මනංශය අවදි වුණාම මේ මනෝ රූපය එතකොට දිව්‍ය රාජ්‍යයෙන් ආසර ඇසුරු වෙනවා. මොන ඔතනයි වෙලදී. දැන් අස රූපය ගැටුන ගමන් අර දිව්‍ය ලෝක සැප සම්පත් වැඩි කියලා හදගත්ත මේ මනංශය හදගත්ත එතකොට වේදනා ස්කන්ධය. අන්න ඒකම වේදනා ස්කන්ධය. දැන් මේ දිව්‍ය රාජ්‍යයෙන් ආසර දැන් අපිට අතන දිනවලට උඩ වේදනා ස්කන්ධයක් තියෙනවා. ඒ වේදනා ස්කන්ධය හඳුනන සංඥා ස්කන්ධයක්. ඒකට අනුව සිතක්, අයක්, වචනයක් අලුතෙන් එතකොට ඒ දිව්‍ය රාජ්‍යයෙන් ආසර හතගෙන. හතගත්තේ දැන් ඒ හතගත්ත එක ඇසුරු වෙන්නේ විඥාන ස්කන්ධය. මේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයට හැදිච්ච රූපයක් තියෙන එතකොට. මන මනෝ පුබ්බංගම ධම්මාන. මනංචි එතකොට මේ දරන් ඉන්න රූපය එතකොට ඇසුරු වෙන්නේ. මේ විවරාගය. මෙන්න මේ බුද්ධ ඥාන මාසික දැන් අර පති රූප දේශ වාසෝ කියන බලන්න. අර දැන් ඇස මෙහෙම ඇස රූපයේ ගැටෙනකොටම දැන් මනංචයෙන් හටගත්ත මෙතන වේදනා සංඥා සංකාර විඥාන වලට අනුව හැදිච්ච රූපය. මනෝ රූප. එතකොට මනෝ රූපේ මේ ඇසුරු වෙන මනෝ රූපේ තමයි එතකොට මේ ඇසුරු දැන් බාහිරේ ඇසුරු කරයි දැන් කට්ටිය දැන් බාහිරේ ඇසුරු කරලාට බාහිර රූපයක් අපට ඇසුරු වෙන්නේ. අපි මනංචයේ දරන් ඉන්න මේක හුඟක් සැප සම්පත් කියලා කියන්නේ මනංචයේ මේ කරන අර මේ දිව්‍ය ලෝකයට වැඩි අර දිව්‍ය ලෝක සැප සම්පත් තියෙනවා. ඒකට වැඩි මේ දිව්‍ය විපාය වැඩි කියලා තියෙන මනේ තමයි ගැබ්බෙලා. ඒතකොට මනෝ රූපේ මේ ඇසුරු වෙන්නේ. ඒ දිව්‍ය රාජ්‍යයෙන් ආවහස ඇසුරු වෙන්නේ මොකද්ද? ඒතන මනෝ රූපේ. මෙන්න මේ මේක තමයි සැප සම්පත් තියෙන කියලා එන්නේ මනෝ රූපය. එතකොට ඒක තමයි පතිරූප දේශ වාසෝ. උබ්බේතකත පුඤ්ඤත. ඒ රූපයක් අසුරු වෙන්නේ දැන් අසුරු පතිරූප දේශ වාසෝ. රූපේ අසුරු වෙන එක දැන් අපිට කාටත් වෙන්නේ ඔතිකම මේ රූපය අසුරු දැන් මනෝ රූපය අසුරු වෙන දැන් පතිරූප දේශ වාසෝ. ඒක උබ්බේතකත පුඤ්ඤත. උපේක කියන්නේ දැන් අපි බුදු පියාණන් වහන්සේගෙන් මෙහෙට පෙර අසාගත් දහම් පරියාව තියෙනවානේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ දහම් පරියාව හරියට දන්න කෙනෙක් තමයි මෙන්න මේ අතගත්තේ සංඥා ස්කන්ධයක් කියලා හරියටම දකිනකොට අස රූපෙන් දැන් අපි උදාහරණයක්ෙන් ගාව අපිට දැන් අතුරෙක් කියලා. අතුරෙක් කියලා දැන් අපේ තියෙන මලංචියේ දරාගෙන ඉන්න ධර්මතාවනේ. දැන් මෙයාව දැන් එක එක හතුරුන්ගේ එක එක මට්ටම් තියෙනවානේ. මට උදව් කරපු කට්ටිය ඉන්නේ. ඒකක් තියෙන්නේ මොකද්ද? මනංචියේනේ දරාගෙන ඉන්නේ. හතුරයි කියලා දරන් ඉන්නේත් මොකද්ද? මනංචියේනේ තියෙන්නේ. මෙයා හොඳයි කියලා හිතන්නේ කොහොමද? මනංචියේනේ අර ඔක්කොම. මනෝ කුබ්බංකම අර ධර්ම සේරම තියෙන්නේ මොකද්ද? මනංචියේ.
දැන් අපට ඇස රූපේ ගැටෙනකොටම මේකත් එක්ක ඇස ඇස කිදුබියාන මාසේ ඇස කියලා කියන්නේ මේ දැන් මේවට කියන්නේ චක්කු ද්වාර. සෝත ද්වාරනේ. එතකොට මේ මාස් ඇසේ කිසිම සම්බන්ධයක් වෙන්නේ නැහැ. දැන් ඇස අර රූපේ දකින්නකොටම අර මනංකේ අවදි වෙන්නේ එකපාරයි. මේක චක්කු ද්වාර නේ. මේ ඇහ දිගේ කෙලින්ම ඇවිල්ලා මනංකේ රූපය අවදි වෙන්නේ. එතකොට මනෝ කුප්පංගම තමයි මනංකේ දරන් ඉන්න රූපය ඉස්සෙන්නේ එතකොට. අන්න ඒකයි පති කියන්නේ. බෙදාගන්න. අර රූපේ දැක්ක ගමන් මෙතනින් ආපු ගමන් එන හතුරයි කියලා ටක් ගාලා එතකොට මනංචි අර දරන් ඉන්න රූපය. මනංචිනේ ධර්ම තියෙන්නේ. අර දරන් ඉන්න රූපය එතකොට ලැබෙන. ලැබෙන ගමන් ඒක තමයි එතකොට අපේ දුක් සංඥාවක් කියලා අපි ඒ අවස්ථාවේ දාගෙන සංඥාවක් හටගත්තයි කියලා නොදැක්කොත් සංඥාවක් හටගත්තයි කියලා ගන්නවා. සංඥාවක් හටගත්තයි කියලා නොගත්තොත් වෙන මොකද්ද අපිට? මේ වේදනා සංඥා සංකාර වලට අනුව හැදිච්ච රූපයක් තියෙනුනේ මනෝ රූපේ. ඇතුලේ හැදිච්ච එක. බාහිර රූපයක් කාටවත් ඇසුරු වෙන්නේ නැහැ. ඇසුරු වෙන්නේ මොකද්ද මේ වේදනා සංඥා සංකාර වලට හැදිච්ච අර මනෝ රූපෙම තමයි අපිට ඇසුරු වෙන්නේ. අපි මේ හතුර ඇසුරු කරයි කියලා අපි මෙයා මෙහෙම මෙයා ඉස්සර අපිට මෙහෙම කළා තියෙනවා, අරම කළා තියෙනවා අපි ඇසුරු කරා. ඇසුරු කළා තියෙන්නේ එතකොට අපි මේ මනංචේ තියෙන රූපෙම. මනෝ රූපෙ. ඉතින් අර ඒක තමයි අපි දකින්න ඕනේ. දැන් ඇසුරු රූපය ගැටෙනකොටම අපිට එකපාරටම සංඥාවක් හටගත්තයි කියලා දැක්කොත් අර කියන්නේ ප්‍රතිરૂප දේශවාචක කියලා නේද? සංඥාවක් හටගත්තයි කියලා දැක්කොත් අර වේදනා සංඥා සංකාර වලට අනුව හැදිච්ච මේ වේදනා සංඥා සංකාර වලට අනුව හැදුන රූපේ පති වෙන්නේ නැහැ එතකොට. දැන් අපි සංඥාවක් කියලා ගත්තම සංඥාවක් හටගත්තයි කියලා ගත්තොත් සංඥාවක් හටගත්තා කියලා දැන් අපි ආ රූපේ ගැටෙනකොටම සංඥාවක් හටගත්තයි කියලා ගත්තොත් සංඥාවෙම තමයි අපි අල්ලගන්න. සංඥාව හටගත්ත කියලා දැකලා සංඥාවෙන් දකින්න ඕන සංඥාවක් නේ අපිට තියෙන්නේ. එක දුක වේදනාවක්, එක සුඛ වේදනාවක්, ඒ ඕ දෙක තමයි තියෙන්නේ. දැන් එහෙනම් මට දුක් වේදනාවක් හටගත්තයි කියලාම අවබෝධ කරගන්න. දුක් වේදනාවක් හටගත්තනම් එතන ඒ තියෙන්නේ වේදනාවක් නම් සංඥාවක්. වේදනාව හඳුනන එක සංඥා ස්කන්ධය. එතකොට සංඥා ස්කන්ධයක් නෙතන අලුතෙන්ම සිතක්, කයක්, වචනයක් සකස් වීමක් තියෙනවා. එතකොට සංකාර ස්කන්ධයක් මට හටගෙන තියෙනවානේ. එතකොට විඥාන ස්කන්ධය මේ සකස් වෙච්චට ඇසුරු වෙන එකයි විඥාන ස්කන්ධය. අපි දැන් ඇසුරූපේ ගන්නකොටම මෙතන එකපාරට අපට පේන්නේම හතුරයි කියලා. හතුරයි කියලා පේනවා කියන්නේම අපි එතෙට ගිහිල්ලා රූපාවචර, කාමාවචර, අරූපාවචර ගිහිල්ලා සංඥා මෙතනින් නොපෙනි බාහිරේ පේනවා කියන්නේ අර අවස්ථාවේදී අපිට එතකොට ගිහිල්ලා දුක්ඛ සමුදය අපිට තියෙන්නේ. සමුදය මොහොතක් දකින්නකොටම පේන. එතකොට කාමවච රූපවච අරූපවච ලෝකේ බාහිර ඇසුරන බාහිරෙන් හතුර පේනවා කියන්නේ මේ අවස්ථාවේදී ගිහින්. එතකොට සංඥා මෙතනින් නොදක බාහිරෙන් දකින්නකොට අර එතකොට අපර ඇසුරු වෙන්නේ රූපවච කාමවච අරූපවච ලෝක. ඒ තුනෙන් එක තමයි ඒ අවස්ථාව අපි කරන්නේ. අර රූප අර දකින්නකොට මෙතනින් හතුරයි කියලා සංඥා මෙතන හටගත්තයි කියලා දැක්කොත් එතකොට මේ සංඥාව හටගත්තයි කියනවා මෙතන හදිච්ච එකෙන් බාහිරට යන්නේ. මේ සංඥාවට අනුව හැදිච්ච දැන් ඇතුලේ හැදෙන්නේ පය හැදිච්ච හැටයි හතුර කියලා දෙන්නේ. එතන තමයි දුක්ඛ සමුදය බාහිරින් දැකීම. දැන් අපි එකපාරටම ඇස රූපේ ගන්නකොට හතුරයි කියලා දැක්කම සංඥාවක් හටගත්තයි කියලා දැක්කම. සංඥාව දකින්නවා තමාතුල. සංඥාවක් හටගත්තනම් දැන් තමාතුල තියෙන්නේ වේදනා. සංඥාවෙන් අල්ලන්නේ ආපස්සට එන්නේ. වේදනා රූප වේදනා සංඥාය තියෙන්නේ. සංඥාවක් හටගත්තයි කියලා දැක්කම සංඥාවක් නම් දැන් තියෙන්නේ නිවිසන විදිහ තමයි මේක හොඳට විග්‍රහ කරගන්න. සංඥාවක් නම් දැන් තියෙන්නේ මට වේදනා ස්කන්ධයක් නේ. වේදනා ස්කන්ධයක් වේදනාව හඳුනන එක නේ සංඥාවල තියෙන්නේ. එතකොට මේ සංඥාවට අනුව අලුතෙන් සිතක් සකස් වෙනවා. අය වචන ටික සකස් වෙනවා. ඒක තුන එතකොට ඒක අසුර ගන්නෙ විඥාන ස්කන්ධ. දැන් විඥාන වාස කියන පතිරූප දේශ වාසවති. උද්වේගයට කටුණා. දැන් මේ හටගත්ත රූපිත යටත් වෙලා ක්‍රියාත්මක වෙන එකේ සංකාරය. දැන් මෙතන මනෝ රූපයක් හටගත්තනේ හතුර කියලා. ඒකට යටත් වෙලා තියartifactId තියෙන එක සංකාරය. ඒතර රූපෙට අපි යටත් වෙලා මනෝ රූපෙට අනුව කය හැදි. ඒකට අනුව වචන හැදි. ඒකට අනුව ක්‍රියාත්මක. ඒකයි දැන් සංකාරය කියන්නේ. රූපෙට අනුව යටත් වෙන. අතනේ සංඥාවක් හටගත්තයි කියලා දකිනකොට පතිරූප දේශ වාසෝජ පුද්ගේත කරා. දැන් අර රූපය පති වෙන්නේ නැහැ එතකොට. අනපරණ බුදු පියාණන් වහන්සේ කියන්නේ පතිරූප දේශ වාසක. දැන් අර රූපය ඇසුරු වෙන්නේ වාසෝජ උද්වේගගත කරන පෙර දැන් අපි බුදු පියාණන් වහන්සේලාගෙන් දැනගත්ත මේ සංඥා ස්කන්ධයක් නේද හටගත්තේ. මෙතන සංඥාවක් නම් වේදනා ස්කන්ධයක්, සංකාර විඤ්ඤාණ ස්කන්ධයක් කියයි කියලා අර දන්න නුවණ නිසා නුවණ ප්‍රඥාව තියෙන නිසා පතිරූප දේශ වාසක උද්වේගගත කුණ්‍යත.
පෙරපිනම තමයි මේ දකින් අවස්ථාවේදී කුප්පේ පෙරපින වෙන්නේ මොකද්ද එතකොට අපි මේ අතරු දැක්ල හතුරයි කියලා දකින් අවස්ථාවේදී මෙන්න මේ ස්කන්ධය පිළිසිඳ දකින්න තමයි පෙරපින වෙලා තියෙන්නේ කුප්පේට කතකුණිට ඒක තමයි අපිට පෙරපින කියලා කියන්නේ ඒ දකින් ඒක නොදකින් අවස්ථාවේදී අපිට පවමයි ඇති වෙන්නේ ඒ කුප්පේට කතකුණි අත්ත සම්මාපණය විදිහට එතකොට බලන්න එතකොට දැන් එතකොට එයිට අත්ත කියන්නේ නිවනනේ අත්ත සම්මාපණයද අත්ත කියන්නේ නිවන. ඒකට සම්මා සම්මා කියනකොට අපි ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගත්තොත් එතනෙ තියෙනවා ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා කියලා එකක් තියෙනවා. ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදාගතාගෙන තියෙන අභිසම්බේත චක්කිකරණ යාය. දැන් බලන්න අපි ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා කියන්නේ දැන් අර. එතකොට දැන් අපිට මේ නාම රූප දෙකෙන්ම නිදුනයි කියන්නේ නැහැ. එතන නාම රූප දැන් අර සත්‍ය දැක්ක නිසා සත්‍ය ඥාන නිසා ඔය ඒ නාමෙත් නෑ රූපෙත් නෑ දෙකේම නැති එකයි ඒක සත්‍ය ඥාන නිසා නැත්තම් අර නඩක් ගන්න බැන්නේ මේ මධ්‍යමා කියන්නේ එතකොට පතිරූප දේශ වාසක කුප්පේත කතමුණට අත්ත සම්මා අන්න අර බුදුපියාණන් වහන්සේ කියන්නේ සංඥාවක් විදිහට දැකලා මේක අවබෝධ කරගත්ත නිසා අර මේ නාමෙත් නෑ රූපෙත් සම්මා පණීදී දැන් පණීදීච කියන්නේ දැන් අමෘතය පානය කරන එක කියන්නේ ඔක්කොම දැන් අමෘතය කියන්නේ නිවනනේ. එතකොට දැන් අර ඒ අවස්ථාවේ අත්ත පිටක නිවන තියෙනවා. මා මිදුන එතකොට පණීදීතය. එතකොට අමෘතය පානය. අනේ ඒ තම මංගල මුක්ත. ඒක තමයි මංගල්‍යය. එහම ඒ වෙනෝ විදිහට අපි දැන් ධර්මයේ හොඳට ගහම් පරියාව දන්න නිසා හොඳට අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි කඩේකට ගියත් අපි දැන් පොල් ගෙඩියක් ගන්න ගියාම බලන්න පොල් ගෙඩියක් ගන්න ගියාම අපි දන්නවා ඇහැ රූපේ ගැටෙනකොට කලිත ගෙඩිය නිකන් සුදු පාට වගේ ඒක කලිත ගෙඩියක් කියලා ගන්න දකින්නකො අර ඇහද ඉස්සරහා තියෙන මොකද්ද ලොකු ඇස්සද මොකද්ද ඒක ලොකුවට තියෙනන් දාන්න මේක එච්චර පැහිල නැති අරක පොඩියට තියෙනන් දාන්න මේක හොඳට පැහිලයි කියලා දැන් අර යෝ ධර්ම ටික ඔක්කොම තියෙන්නේ මනසෙන් මනසේ තියෙන ඇස රූපේ ගැටෙනකොට මනංචි අවදීන ඉවරයි දැන් අරක කෙලින්ම ඇවිල්ලා මේ ඇහේ මස්සසේ කිසිම සම්බන්ධයක් නැහැ අපි මේ මෙච්චර කාලේ හිතන් හිටින මස්සස නෙවෙයි කියලා මේක සම්බන්ධයක් නේ අර කැවිල්ල අර දරන් ඉන්නේ කෙනෙක්. මේ දැන් චක්කුන්ගේ පරිච්ඡේ රූපේක උපදී චක්කු විඤ්ඤාණය. චක්කු විඤ්ඤාණයට අරකවන් චක්කු විඤ්ඤාණය කියන්නේ ධර්මතාව දරන් ඉන්නේ මනකුබ්බංගම ධම්මං. අර රූපය ඇවිල්ලා මේක ඇහැර අර දරන් ඉන්න ධර්ම ටික දැයටකට වදින ගමන් ඒ දරන් ඉන්න රූපේට අග්ගාලය විශ්සේ. ඒක දැන් දන්නවා අපි පොල් ගෙඩිය හොල්වනකොට දැන් දන්න මේක සාමාන්‍ය හිල්ලනවා මේක කලිත ගෙඩියක්. ඒ කියන්නේ කොයි මනං කියන ධර්මනේ. දැන් හොඳටම හිල්ලනවා දන්න මේක හොඳටම හිල්ලිලා ඉතින්. ඉතින් ඒ හුඟක් වැඩියෙන් හිල්ලනවා දන්න මේක පොල් තුනී ඇති හරිනේ කිය. දැන් ඔය ධර්ම තියෙනනේ මම මගේ මේ හිල රූප ටිකද. අර අපි හොඳට හොල්ල බය මොකද මේ මනං කියේ තියෙන රූපිය අපි බලන්නේ. මේක හොල්ල දැන් මනංතියට ආසන්න එකක් තමයි අපි එතකොට ගෙදරවන්නේ. මේ ගුරුඥාන වාසික කියන්නේ මේ ක්‍රියාව නොකර ඉන්නේ නේද අපි හොඳට මේ ක්‍රියාව අවබෝධයෙන් ඉදිරියට ජීවිතේ මේව වෙනවා දැන් අපි හඩේකට යනවායි කිව්වම මම යනවායි කියලා නේද දිගට යන්නේ එහෙම නේද දැන් හඩේට යන්නේ දැන් අපිට එන්නේ බයි එතකොට දුක් වේදනාව සංඥා ස්කන්ධයක් අටගන්න ඒකට අනුව සිතක් හයක් හැදෙන චේතනාවේ පයන්නේ චේතනා පස්ස කියන්නේ ඒකට අනුව ආයතන කියන්නේ මානසිකාර ඒක විසින් සංකූල ආය මේක යන්නේ කනේ මේක මේක තමයි බුදු දියාණන් වහන්සේ කියන්නේ චත්තාරෝත මහා භූත රූපං චතුත්ථන්ති රූපං මේ සතර මහා ධාතු නිසා විද්‍යාමාන රූපයක් නේ මේක. ඉතින් මේ රූපේ තමයි එතකොට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට තියෙන වේදනා සංඥා සංකාර විඤ්ඤාණය. විඤ්ඤාණ වේදනා සංඥා සංකාර චේතනාවයි බයි. චේතනාව පස්ස මනසිකාර. පස්ස කියන්නේ ඒක තමයි ආයතන ටික හැදින මනසිකාරේ ඒක විසින් තමයි දැන් අරගෙන යන්නේ. ඒ ස්කන්ධ ටික තමයි අරගෙන. කඩේට අරන් ගිහිල්ලා මෙහුනාම එතනදී පොල් දකින්නකොට අර පොල් ඇස රූප දකින්නකොටම පොල් මතක් කරන පොල් රූප වෙනකොට දැන් අපිට මෙතන තියෙන්නේ එතකොට වේදනා සංඥා සංකාර විඤ්ඤාස. ඒ රූපය හොයන්නේ තමයි. නෝ ඒ අපි දැන් සෑම දෙයක්ම ගන්නකොට අපිට ඉදිරියට ජීවිත අවබෝධ වෙනවා නම් අපි මේ හොල්ලනකොට මේ මනෝ රූපය අපි හොයන්නේ. හොල්ලන ඊට ආසන්න එකක් නේ ගන්නේ. ඒ ඒව රූපෙම කවදාකවත් අම් වෙන්නේ නැහැ බුදු කියනවා. ඒ කියන්නේ ඒක අවස්ථාවක විතරම හටගන්නවා. රසත් අපි මොකක් හරි රස කෑමක් කෑවට පස්සේ ඒ රස එතනින් ඉවෙස් පාසු වුණා ඒ රස ඉවරයි. ඊට පස්සේ කෑමට ආපහු වෙන ස්කන්ධ පහක් මේ හටගන්නේ. ඒ ස්කන්ධ වාපෝනේ ඒක අවස්ථාවේදී. දැන් අර කොල්ලනකොට ඒ ස්කන්ධ දැනෙනකොට තියෙන ස්කන්ධ වෙන. මේකේ දැනෙන ස්කන්ධ වෙනයි නේද? මේක වෙන ස්කන්ධ ටිකක් නේද?
ඉතින් අපි ඔය බුදු පියාණන් වහන්සේ කියන විදිහට අපිට එතකොට හැමදාම අසුරු වෙලා තියෙන්නේ මොකද පති රූප. මෙන්න මේ රූප තමයි ප්‍රධාන. බලන්න දැන් අර දහම් පරියාව නොදන්න නිසා අර බලන්න අර ඒ පවුලේ ඒ දිනා ජීවිතය කරගියේ දැන් අර අර පියා දන්නෙත් නෑ. මම දන්නෙත් නෑ අර මේ බාල්සෝහි දන්නෙත් නෑනේ. නොදන්න නිසා එතකොට එහෙනම් අර රූපය අසුරු. බලන්න දැන් මම මේ අම්මා තාත්තට උදව් කරයි කියලා උදා කරා නේද කියලා එනකොට අර මනෝ රූපෙම නේද අවස්ථාවේදී අසුරුවේ තියෙන්නේ එතකොට. අන්න අර ඒ අවස්ථාවේදී මේ දහම් පරියාව දන්න කෙනෙක් හරියට හිටියනම් ඔන්න සංඥා ස්කන්ධයක් හටගත්තයි කියලා මේ වුණා නම් අර අම්මට උදව් මේ අම්මා තාත්තේ උදව් කරපු මේ මනෝ රූපේ ගැලවිලා. ඒ සංඥාව එතකොට සංඥා ස්කන්ධය නෙමෙයි සත්‍ය ඥානෙ මේකනේ අසුරු වෙන්නේ. දැන් මේ මම අම්මා තාත්තට උදව් කරා නේද මම මේ ලෙඩ වෙලිනකොට මතක් වෙන අර රූපේ. මං අම්මට ආතර උදව් කරා නේද කියලා එනකොට සංඥා ස්කන්ධයක් හටගත්ත නේද කියලා හොඳ දහම් පරියාව දන්න කෙනෙක් නම් සංඥා ස්කන්ධයක් හටගත්ත නේද කියලා එනකොට අර අර රූපය අසුරු වෙන්නේ අර මනෝ රූපේ මනංජයට අනුව අර දරන් මං ඉන්නේ කාලේ උදව් කරා නේද කියලා ඒ වේදනා සුඛ වේදනාවක් එක සුඛ වේදනා සංඥා සංකාර විඤ්ඤාණයට අනුව ඇදිච්ච රූපය අසුරු වෙන්නේ අන්න පතිරූප දේශන ඒ රූපය අසුරු වෙන්නේ ඇත සංඥා ස්කන්ධයක් කියලා හටගත්ත ගන්නකොට එතකොට මේ අකිල හටගත්ත රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ ටික ඇසුරු වෙනවා. එහෙම ඇසුරු වුණා නම් අර තාත්තට ගෙන් වෙච්චල උප්පත්ති ලැබන්නේ කියන්නේ. අම්මටත් ඒ ටිකම නෙවුණා දෙන්නේ. අම්මටත් උකට මොකයි මං ඉන්නකොට මේ සැමියට මෙහෙම උදව් කර වතුර දාලා මෙහෙම උදව් කර අනේ මන් නැතුණාම කවුද උදව් කරන්නේ කියලා අර අර ඒ මනෝ රූපේනේ ඇසුරු වෙන බලන්න. ඒ අවස්ථාවේදී සංඥාස්කන්ධයක් හටගත්තයි කියලා දැක්කම අර මෙතන හටගත්ත වේදනා සංඥා සංකාර ස්කන්ධ ටික දැක්කම මේ වේදනා සංඥා සංකාරයට අනුව ඉතින් අර රූපේ රූපය අසුරු වෙන්නේ නාමෙත් අවෝසි රූපෙත් නාමක ඇසුරු රූපෙන් දැන් නාමෙත් අනුව හැදිච්ච රූපේ තමයි අර අසුරු වෙන්නේ මේ අපි බාහිර රූපයක් අසුරු කරගන්නකොට මේ මනංකේ හැදිච්ච රූපෙම නේ හැදෙන්නේ ඒක අසුරු වෙන්නේ නාමට හැදිච්ච රූපෙම එතන ඒතකොට සුඛ වේදනාවක් මේ අවිල්ල තියෙන්නේ දැන් මං ඉන්නකම් උදව් කරයි කියල එතකොට සුඛ වේදනා ඒකම තමයි සංඥාව ඒකට අනුව අලුතෙන් මේ අවස්ථාවේ සිතක් හයක් වචනයක් අලුතෙන් අලුත නිර්මාණය වෙනවා. ඒක විඥාන ස්කන්ධය ඒක ඇසුරු වෙනවා. මේ මනෝ රූප. දැන් එතකොට සංඥා ස්කන්ධයක් හටගත්තා කියන්නේ ඒ සත්‍ය ඥාන. සත්‍ය මේ වෙන සත්‍යයක් වෙච්ච. මනංජේ ධම්ම ආරම්භණයක් වුණා කියලා මනන්ත පටිධම්ම මනංජේ තාවන අසර රූපයට ගැටලෙනවා නම් චක්කුන්ද පටි රූපේ. මේව මුකුත්ම වැඩක් නෑ මේ වෙන සිද්ධිය දැනගත්ත නම් සංඥා ස්කන්ධයක් හටගත්තා එහෙනම් මට දැන් මේ හටගෙන තියෙන සුඛ වේදනා ස්කන්ධයක් නේ. එහෙනම් මේ සංඥාව එහෙනම් මෙතන අලුතෙන් සිතක් අය වචනයක් සකස් වුණා නේද කියලා යයි. තාම් පරියා හොඳට දන්න කෙනා නම් විග්‍රහ කරගෙන ඉන්නකොට අර රූප ඇසුරු වෙන්නේ නෑ. සත්‍ය නෑ. දැන් තාත්තටත් ඔය ටිකම වුණේ. දහම් පරියා වුණා දන්න නිසා මොකද වුනේ? මන් නැතුණාම මේ කරන්නේ කොහොමද? මේ හරි මේ කියලා ඒ ඒ ඒ ඒ රූපෙමනේ ඇසුරු වෙලා තියෙන්නේ. මේ වගා කරපු මේක. ඉතින් අර ඒ රූපෙම දහම් පරියාව නොදන්න නිසා අනේ මේ සංඥා ස්කන්ධයක් හටගත්ත නේද කියලා දැක්කම අර වගේ තත්ත්වයකටපත් වෙන්නේ කියන්නේ. බුද්ධයාණන් වහන්සේ කියන්නේ දැන් මේ හොඳ හැටි මේ දහම් පරියාව දැනගෙන මේ වැඩ නොකර ඉන්න නේද? එදිනෙදා Taman ජීවිතේ වැඩ කරන ගමන් මේව අවබෝධ කරගන්න හරිනේ. වතුර එකක් වුණක් බොන්න ගියාම කය ස්පර්ශයෙන් සාට ගන්න තමයි. දැන් සුඛ වේදනාවක් මෙයාට අපිට එන්නේ සුඛ වේදනා ස්කන්ධය තියෙන සංඥා ස්කන්ධයක් හරගත්ත සංකාර ස්කන්ධය. චේතනා පස්ස මනසිකා. දැන් චේතනාව කියන්නේ මෙතන සකස් වෙච්ච එකට අනුව ඒකට කැමත්ත මෙතන චේතනාව. එතකොට චේතනා වෙනකොට පස්ස කියන්නේ ඒකට අනුව අසකනාසය දිව ශරීරය මන කියන මේ සලආයතන හැදෙන්නේ. පස්ස මනසිකා ඒකට අනුව ස්කන්ධයන්ගේ ක්‍රියාව නේ ආදකින් හරියට. මේ නැත්තම් අර ස්කන්ධයන්ගේ ක්‍රියාව නොදැක්කොත් එතන ඒ වතුර බොන පුද්ගලයේ හැදෙනවා. මේ පුද්ගලයා විසින් තමයි එතකොට ඒ කියන්නේ පුද්ගලයෙක් හැදෙනවා කියලා කියන්නේ නැත්නම් මෙතන අර හදිච්ච නාමයේ රූපෙට යටත් වෙන ක්‍රියාත්මක වෙන රූපෙට අනුව යටත් වෙන එක සංකාරය කියන්නේ. මෙතන නාම රූපෙට කියනනේ මෙතන සුඛ වේදනා සංඥා සංකාර වලට අනුව හදිච්ච රූපයක් කියන්නේ. ඒකට යටත් වෙන ක්‍රියාත්මක වෙන එකයි සංකාරය කියන්නේ. සංකාරිස්ක. අපි හැම දෙයකින්ම අපි ඉගෙන ගන්න ඕනේ ඔය දැනට අපිට පුළුවන් දැන් බාහිරෙන් අපි සම්පිසාවත් අපි බාහිරෙන් දැකලා නෑ නැවතාවම එහෙට දකින්න දැන් බාහිරෙන් දකින්න අවස්ථාවේදී අපිට තියෙන්නේ දුක් සමුදයක් විතරයි මේ තමන්ගෙන් දැනගන්න ඕනේ දාන හොඳට මේ එදිනදා ජීවිතේ භාවිතා කරමින් මේ දැනගත්තර මේක භාවිතා කරනකොට තමයි ටිකක් ගැටලු වෙන්නේ නැරෙන්න භාවිතා කොච්චර දැනගත්තත් බාහිරෙන් දෙන්නේ ආපහු මෙහාට එන අවස්ථාව හොඳ අනන්තවත් ආදී
මෙතන සංඥාව දකින්නවා කියන්නේ හුඟක් දියුම් ස්ථාය. එහෙම දැන් මේක භාවිතා කරනකොට දකින්න ඕනේ මේව දැනගෙනත් මේක වෙනව නේද කියලා. අර මේ ඥානය තිබුණට මේක කොච්චර මේ වුණත් දැන දැනත් ඒක වෙන අවස්ථාවක් තියෙනවා. අනේ හොතට භාවිතා කරන කෙනාට පේනවා දැන් මේක ඇත්තටම කොච්චර අමාරුද කියලා. මේක අමාරු කියන්නේ මේ සංඥාවක් විදිහටම අරගන්න එපා. දැන් අපි බාහිරේ ගියා කියන්නේ ඒ අවස්ථාවේ අපිට ඒක රූපාවචර කාමාවචර අරූපාවචර ඇසුරු වෙලානේ අපි එන්නේ. එතකොට අපි දැන් කොච්චර ප්‍රමාද. එතකොට අපේ අර දැන් ඊළම මේ කුසල චිත්තය එතකොට සෑහෙන අඩුනේ අපේ තියෙන මට්ටම. අර දැන් සංඥාවක් විදිහටම දකින්න පුළුවන් නම් බලන්න එයායි කියන්නේ කුසල චිත්තය කොච්චර දිනුනද දැන් මගේ තව කොච්චර මේව කරන් තියෙද කියලා. අර දැන් බාහිරට යන අවස්ථාවේ දකින්නවා දැන් ඔය චිත්තයේ දකින්න එකම තමයි කුසල චිත්තය කියන්නේ. බාහිර දකින්න එකම ඒ බාහිරෙන් පෙන්නන එක තමයි අක්ෂලයේ කියන්නේ. ඔකම තමයි ඒක. අයි මේ මෙතන ස්කන්ධනොපිනි මෙතන සංඥා ස්කන්ධනොපිනි බාහිරෙන් පේනවා කියන්නේ ඒක තමයි අක්ෂලයේ කියන්නේ. නමුත් නෑ. මෙතන මේ චිත්තය දකින්න කොටම මෙතන සංඥා ස්කන්ධයක් හටගත්තයි කියන්නේ. පේන එකම තමයි කුසල චිත්තය. ඕක ඉතින් අපිට පුළුවන් ආකාරයෙන් ඉදිරියට ජීවිතේ වඩා ගන්නවා. හැම සිද්ධියකදීම අපිට අපි කොච්චර කිව්වත් මම ඒ බුදුපියාණන් අර කියේ පතිරූප දේශවාසෝ තමයි කියේ. දැන් අපට රූපෙම තමයි දැන් මනෝ රූපයක් නෙතියෙන්නේ. අපි දැන් බාහිරේ අසුරු කරයි කියවට හතුරයි කියලා අරගෙන අසුරු කරයි වුණා අපි අසුරු කර අසුරු වෙලා තියෙන අපිට මේ මනෝ රූපෙම පතිරූප දේශ. අනේ මේ බුදුපියාණන් වහන්සේ කියන්නේ පතිරූප වාස දේශ කියන්නේ මේ නාම රූපෙම තමයි නාමට අනුවිත රූපෙම. ඒක නිසා අපි දැන් අපි මේ සෑම අවස්ථාවකදී මේක ගලප ගන්න දක්ෂ වෙන්න ඕන. අන්න ඒක එතන තමයි තියෙන්නේ. දැන් මේ ධර්මයේ කොච්චර ඇහුවත් මේක මේකේ කියලා තමා තුළින් මේක දර්ශනය කරගන්න එක තමයි. එනවත් නැහැ. දැන් දහම් පරියා හුඟාක්ම දන්න කෙනෙක් නම් හොඳ ඇති දැන්. බුදු පියාණන් වහන්සේ කියන්නේ කායේ කායાનුපස්සී විහෙරති කියන්නේ. දැන් විනාඩි 10ක් හරි මෙහෙම අරගෙන චිත්තයක් අවබෝධ කරගන්න කෙනෙකුට තේරෙනවා. දැන් අපි තුම අපිට එකපාරට gedara matak unawa දැන් තියෙන්නේ අර මනංචේ දරන් ඉන්න රූපේනේ. එතකොට සුඛ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධයක් තියෙනවා. ඒකට අනුව සිත කය වචන සකස් වෙලා සංකාර ස්කන්ධය. එතකොට සුඛ වේදනාවක් මෙතන තියෙනවා. ඒකට අනුව ඇහිච්ච රූපේ තමයි එතකොට තියෙන්නේ. ඒක අපි දැන් සංඥා ස්කන්ධයක් හටගත්ත කියලා මතක් කරනකොට සංඥා ස්කන්ධයක් හටගත්ත කියලා නොදැක්කොත් මෙතන හිටියට වැඩක් නෑ. අපිට ගෙදර අසුරන දිගට හරි දැන් ගෙදර මොනව කරනවද ආරයන්නේ ඒ වගේ ගෙදරෙත් දැන් වතුර දාලා ඉන්නම තුනා නම් ඒවා ඒ ඔක්කොම අසුරන මෙතන හිටියට වැඩක් නෑ. අර රූපෙන් මේ සංඥා ස්කන්ධයක් හටගත්තේ කියලා මේ වුණොත් අර නාම දැක්ක රූපය අසුරු වෙන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙත්තා මනෝ යානි කියන්නේ මන මනංචය පූර්වාංග කරගෙන ධර්මය හට ගන්නවා කියන්නේ මනංචය අපි දරන් ඉන්න ධර්ම ටිකනේ. ගිය කියලා තියෙන්නේ සංඥා ස්කන්ධය. මෙතන සුඛ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධ සංකාර විඤ්ඤාණ ස්කන්ධ. එකට අනුගමිත රූපේ. මේ සංඥා ස්කන්ධය කටගත්ත කියලා නොදැක්කොත් අර නාමක විදිහට ඇතිච්ච රූපය අපට ඇති වෙනවා. ඕතික තමයි වෙන්නේ අපිට ඇතිස්සේ. තමයි මොහතකම හරි මේක තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ අර ඉපිය තේන කනේන තේන මොහොත් තේන කියන්නේ ওই මොහොත ඇතුළත අපි මේ දැනගන්න වෙන හොඳට සිහිය පිහිටවගෙන ඉන්න කෙනෙකුට දැනගන්න ලැබුණොත් දැන් අපිට ගෙතර මතක් වුණ ගමන් අපි තුන් හතරම ගමු හතරක් කවුරු තරහ කෙනෙක් මතක් වුණ ගමන් අපි ගත්ත සංඥා ස්කන්ධයක් හටගත්ත කියලා සංඥා ස්කන්ධයක් නම් මේ අවස්ථාවේ මට දැන් තියෙන වේදනාව එහෙම සංඥා ස්කන්ධයක තමයි සිතක් අය කවුරුන් හටගත්ත නේද කියලා ඒක දැකලා එහෙනම් දැන් මේ තියෙන්නේ බුද්ධයාල මාස කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. ඒක තමයි මේ වෙනවා. එහෙනම් මේ හටගත් මෙන්න මේ වේදනා සංඥා ස්කන්ධේ නිසා හටගත් වේදනා සංඥා සංකාර ස්කන්ධේ දුකක් කියලා අවබෝධ වෙන්නේ. දුකක් කියලා අවබෝධ ඒක තමන් අවබෝධ කරගන්න ඕනේ. අතුව නිකන් මෙහෙම කියන්නේ කිව්වට මේ කියන්නේ නෑ දැන්. මේ අතුරු සිද්ධාන්තය හොඳයි අවබෝධ කරගෙන එහෙනම් මෙන්න මේක නේද දුක කියලා අවබෝධ කරගන්න ඕන තමයි. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්නේ. එහෙම දුකක් කියලා අවබෝධ කරගත්ත කෙනාට තමයි දැන් දුකක් කියලා අවබෝධ කරගෙන ඉන්න කෙනාට තමයි ඊළඟ සිතුවිලි දැන් අපේ තමුන් කායකට සිතුවිලි 50කට කරගත්ත නම් අර දුකක් කියලා අවබෝධ වෙලා ඉන්න කෙනාට තමයි සිතුවිලි එන්නේ අඩුවෙන් මේ එකපාරට මේක හොස්තලා අතර එන්නේ.
අර සිටුවිලි හටගන්න හටගත්තට එච්චර ප්‍රබල වෙන්නේ අයි මේ මේ හටගන්න මේ සංඥා ස්කන්ධය නිසා හටගන්න මේ වේදනා ස්කන්ධ ඒ ටික ඔක්කොම දුකක් කියලා දැකලා තියෙනවා දුකක් කියලා දැකලා තියෙන නිසා එයාට අර මෙතන හටගන්න මේක ප්‍රබල වෙන්නේ නැහැ අපි දකින්න ඕන වෙලාවෙ අපිට කවුරු හරි හතුරු කියලා මතක් වුණා නම් මේ අවස්ථාවේ බලන්න ඕන සංඥා ස්කන්ධයක් හටගත්තා ඒකට අනුව අලුතින් සිතක් හයක් වචන සකස් විඤ්ඤාස් ඒක අසුර ගන්න විඤ්ඤාය මෙන්න මේක නේද දුක කියලා ඒක බුදු පියාණන් වහන්සේ කියන්නේ දුක විදිහටම දකින්න දුකක් නේද දුකක් විදිහටම අවබෝධ කර ගන්න අවබෝධ කරගෙන ඊට පස්සේ දැන් මේ ස්කන්ධයන්ගේ හට ගැනීම තමයි ජාති ජරා ව්‍යාධි මරණ දැන් ස්කන්ධයක් එතන දැන් ස්කන්ධයෝ නම් තියෙන දැන් හතරයි කියලා මෙතන ස්කන්ධයෝ ටිකක් හටගත්ත නම් ඒක ඒක ස්කන්ධය හටගත්තේ කියන්නේ මෙතන ස්කන්ධයගේ යටත් යටතේ ඒක අසුරු නැහැ කියන්නේ මෙතන යට තියෙන ජාති ජරා ව්‍යාධි මරණ මේ වගේ නැවත කයක් කරන්නේ බව දුක දකින්න මෙතෙන් දැක්කොත් දැන් අපිට දැන් මේ අය ලැබිලා අපි විඳින්නම දුක විතරයි මේක තියෙන දුකක් විතරමයි ඒ අවබෝධ කරගන්න මේක තියෙන ජරාවට පත් වෙන ව්‍යාධියට පත් වෙන රෝග හැදෙන වයසට යන ඇවිදින්න බැරි වෙන ඔය ඉස්සරහට ලේඩ ගොඩවල් එන ස්නොපිනියන ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ ස්කන්ධයන්ගේ පහළ වීමක් නම් මේක තුල තියෙන මෙන්න මේ ජාති ජරා ව්‍යාධි මරණය තුපතක් නේද එහෙනම් දකින්න ඕනේ මේ මේ ලැබුණේ එතකොට ලැබිලා තියෙන එතකොට දඩුවම ස්කන්ධයන්ගේ පහළ වීමක් කියන්නේ ඒක එතකොට ඒක දඩුවමක් ඒ ස්කන්ධයන්ගේ පහළ වීම දකින්න මේක දඩුවමක් මේක පස පාරවල කන්න වෙන ඉස්සරහට අනාගතයේ මේ ඉන්නුනේ මේක සත්තක් උලක් කියලා දැකලා මේක වැද්දක දිලියක් විදියට දැකලා මේක තුවාලයක් ගඩයක් කසානයක් කියලා මේ මේ හටගත්ත මේ ස්කන්ධය දිහා අපි පිළිකුල් කරනවා. ඒක වෙන පිළිකුල් කරන එකක් නෙමෙයි මේ පිළිකුල් කරනවා කියන්නේ මේ ස්කන්ධයන්ගේ අනර්ථය දකින්න ඕනේ. එතකොට මේ ස්කන්ධය හටගන්නේ කොහේ වෙන්නේ? අය අපි ස්කන්ධයෝගේ අනර්ථය දැකලා නැහැ නේද කවදාවත්. අපි ස්කන්ධයට අනුව හැසිරලා තියෙන්නේ මෙච්චර කල්. ඒක දුක සමුදය කියන්නේ යායන් තන්නා කෝණෝගල් කියන අන්දිරාසයන්ට තතරතර මේ සියදීටන් කාමතන්නා භවතන්නා විභවතන්නා ඕතික ඕතිකම තමයි අපිට තීරෙ තිබිලා තියෙන්නේ. මේ චර්ණිය වල තියෙන ඕතිකේම මේ හරියන්නේ. ඒක නිසා අපි දැන් අපි අවබෝධ කරන්නේ මේ ස්කන්ධයන්ගේ හට ගැනීම නේ මේ මේ වේදනා සංඥා සංකාර ස්කන්ධයන්ගේ හටගත්ත ගමන් දකින්නේ මේක දුක. මේ හටගත්තේ මේ දඩුවමක් කියලා දකින්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීම මේක දඩුවමක් කියලා දකින්න ඕන තමයි. මේක මේ මේකේ තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණයක් කියලා දකින්න ඕන. ස්කන්ධයන් යට හැංගිලා තියෙන ස්කන්ධය මේක මේක තිබුණොත් මේ ඊළඟට ළඟට යන්නේ නැහැ මේක. දැකලා මේක දඩයක් මේක වණයක් මේක ගඩියක් මේක කසානියක් මේක බිලියක් මේක වැද්දක හැම මේක තුවාලයක් කියලා තමන් හොකට මේ මෙන්න මේ හතරක් ස්කන්ධ වෙයි ටික මේකයි විග්‍රහ වෙන්නේ. මේ ටික දැකලා දුකක් විදිහම දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කියනවා කායේ කායાનපස්සේ වේද. එතකොට කය කියන්නේ දැන් බලන්න මේක මේ පතවියාපෝ තේජෝ ආයෝ විස වෙලින් හතර විද්‍යාමාන රූපයක් නෙමෙයි. කය. කය ගැන බුදු පියාණන් වහන්සේ කියන්නේ කියන්නේ විද්‍යාමාන රූපයක් නේද? එතකොට මේ රූපය හැදෙන්න තියෙන්නේ මේක පෙර භවයේ අපේ සංධාමාන දෙත්‍ය විද්‍යා තිබුණ නිසා. ඒක ඒ තිබුණ නිසා හැදිච්ච රූප නෙමෙයි ඒක. මේ ආයක දෙකක් කියන්නේ කායක ආය. එතකොට මේ කයේ වෙන ක්‍රියාවය දකින්න කියන්නේ. කායේ කායાનපස්සේ වේද. අන්න පස්සේ කියන්නේ ඒකයි ඇසුරු වෙන්නේ අපිට. මේ කයේ වෙන ක්‍රියාවය එතකොට අපි අවංගර ගන්නවා. දැන් අස රූපයේ ගැටුණු නිසා මෙතන සතුරයි කියලා මෙතන හටගත්තේ මොකද්ද? සංඥා ස්කන්ධයක්. මේ කයේ වෙන ක්‍රියාවය අඳුර ගන්නවා. මේ කය අපිට ඇසුරු වෙන්නේ මේ කයේ එතකොට හටගත්තේ මොකද්ද? වේදනා ස්කන්ධයක් හටගත්තා. සංඥා ස්කන්ධයක් හටගත්තා. සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. කායේ කායන් පස්සේ හොඳට මේක හොඳට ගහම් පරියාදනය කරන හොඳට විදර්ශනාවෙ ඉන්න කෙනෙකුට දකින්න පුළුවන් මේ කය එතකොට වේදනා ස්කන්ධයක් හටගත්ත කියලා තියෙන්නේ සංඥා ස්කන්ධයක නේ මම මේ කියන ටික පොඩ්ඩක් තේරෙන්න දැන් අපිට වේදනා ස්කන්ධයක් හටගත්ත නම් වේදනා ස්කන්ධයක් හටගත්තයි කියලා කියන්නේ එතකොට සංඥා ස්කන්ධයක නේ පංච උපාදාන ස්කන්ධය තේින්නේ පංච උපාදාන ස්කන්ධය වෙන්නේ ස්කන්ධය තමයි වේදනා ස්කන්ධයක් හටගත්ත කියලා කියන්නේ වේදනා ස්කන්ධයකට. කායේ කායන පස්සේ. එතකොට සංඥා ස්කන්ධයක් හටගත්ත කියලා කියන්නේ සංඥා ස්කන්ධය. එතකොට සිතකය වචන සකස් වෙන සංකාර ස්කන්ධයක් හටගත්ත කියලා කියන්නේ සංඥා ස්කන්ධය. මේ කයේ වුණ ක්‍රියාවයි එතකොට එයට අවබෝධ. එතකොට දැන් මේක ගන්න පුළුවන් මේක දැන් මේක හටගත්ත ස්කන්ධය මේ වේදනා සංඥා මේ සංඥා ස්කන්ධයක් හටගත්ත මේක නේද දුක කියලා ගත්ත නිසා
දැන් මේ සංඥා ස්කන්ධයට යොමු වෙන එක නේද නැතිවෙලා තියෙන්නේ? තණ්හාව නේද නැතිවෙලා තියෙන්නේ? තණ්හා මාන දිට්ඨි අවිද්‍යාව නේද තියෙන්නේ? දැන් එතකොට මේ මේ වේදනා සංඥා සංකාර වෙනට යොමු වෙන එක නැති මේ ස්කන්ධය මම වගේ කරගෙන මෙහෙට මේ රූපයට අනුව යටත් වෙන එක නේද? මෙතන නාම රූප නෙමෙයි. එතකොට මේ මේකට අනුව යටත් මේකට යොමු වෙනවා. තණ්හා වේදනා සංඥා සංකාර දෙකයි නාම රූප ධර්මතාවනේ. මේකට යොමු වෙන එකනේ තණ්හාව නේද? එතකොට සේවල තියෙනවා. ඒකයි දැන් එයාට හොඳට දැනගන්න පුළුවන් එක එක තිත්තියක් ඒක දැකලා ඒක විග්‍රහ වුණාම ඒ දැන් තියෙන ටික දැක ගන්න පුළුවන්. එතකොට සේවල තියෙන තණ්හා. එතකොට තණ්හා මාන. තණ්හා මාන කියන්නේ දැන් එතකොට මාන මාන කියන්නේ මේක මම වගේ වෙලා ඇසුර වෙලා නැහැ නිස්කන්ධය ටික. එතකොට මම වගේ වෙලා කියන්නේ මේ රූපයට අනුව යටත් වෙලා. යටත් වුණා තමයි මම වගේ. නාම රූප ධර්ම ගන්නනේ. දැන් තණ්හා තණ්හත්ය විරාගෝ නිරෝධෝ නිබ්බානන්තිනි. දැන් එතකොට අරයා අර හටගත් ස්කන්ධය මෙතන හට ගන්නකොටම සංඥා ස්කන්ධයක් හටගත්තා. වේදනා ස්කන්ධයක් හටගත්තා. ඒක තමයි සිතක් අයක් වචන සකස් වුණා. මේක නේද දුක කියලා හොඳට ගහම් පරියාව ගන්න හොඳට අවබෝධ කරගත්ත කෙනාට පේනවා. එතකොට දැන් මේක දුක පිළ දැක්කෙන නිසා මේකට වෙනද මේකට යොමු වෙන එක නේද නේද තණ්හාව නේද නැතුනේ. තණ්හාව නැති නිසා මේ මමගේ වෙල මේ නාම රූපද අර මේ හටගත්ත නාම රූපෙට යටත් වෙල ක්‍රියාත්මක වෙන සංකාරයෙන් නේද නැතුනේ. තණ්හා මාන මමගේ වෙල නැහැ. ඒක සංකාරය මමගේ වෙල නැහැ. තණ්හා මානේ නැහැනේ. තණ්හාව කියේ ඒක මානේ. තණ්හා මානේ දික්ටි දික්ටි කියන්නේ දැන් අපිට අලුතෙන් සිතක් අයක් වචන සකස් වුණානේ. ඒකට යමු ඒකෙම යමු වෙලින් ඉන්නේ. ඒකටම යොමු වෙලින් ඉන්නේ. එතකොට තණ්හා මාන දික්ටි ඒ ටික නෑනේ. එතකොට තණ්හා මාන දික්ටි අවිද්‍යාවසේයයි. ඒකනේ තමන්ගේ ප්‍රඥාවට වැඩෙන ටිකක් නේද කියන්නේ. එයාට ඒ හොඳට දැකලා මේ අසර මතක් එක්ක මනෝ රූපයක් හරි මතක් වුණ ගමන් සතුර කියලා එනකොටම සංඥා ස්කන්ධයක් හටගත්තා කියලා දැක්ක ගමන් ඒ දැකින මෙන්න මේ කයේ වෙච්ච ක්‍රියාව අවබෝධ වෙනවා. කයේ කායන පස්සේ විරති ක්‍රියා කයේ වුණ මෙතන දුක් වේදනා ස්කන්ධයක් හටගත්තා නේද. ඒ දෙන්නේ සංඥා ස්කන්ධයකට නේද. එතකොට දුකක් නම් මෙතන දුකක් හඳුනනවා කියලා සංඥා ස්කන්ධයක් හටගන්න. ඒ තේන්නේ සංඥා ස්කන්ධෙක. ඒකට අනුව සිතක් හරයක් වචනයක් සකස් වෙනවා. ඒ තේන්නේ සංඥා ස්කන්ධෙක. කාය කායන පස්සේ විරති මේ කය වෙන කියා. වේදනා වේදනාන පස්සේ විරති. ඒක වේදනාවක් විදිහට ඒ හඳුනගත්තා මෙතන. මේ කය වෙන ක්‍රියාව ක්‍රියාවක් විදිහට දැක්ක. කාය කායන පස්සේ විරති මේ කය වෙන ක්‍රියාව දැක්කනේ. වේදනා සංඥා සංකාර ස්කන්ධ වෙන ක්‍රියාව. එතකොට වේදනා වේදනාන පස්සේ විරති. ඒ වේදනා ස්කන්ධයක් එයා හඳුරගත්තේ මේ වේදනා වේදනාව පස්සේ වේදනා ස්කන්ධයක් හටගත්ත කියලා කියන්නේ සංඥා ස්කන්ධය. එතකොට වේදනා චිත්තේ චිත්තාණු පස්සේ වේති. චිත්තයක් නම් මෙතන සිතක් හයක වචනයක සකස් වීමක්. ඒ චිත්තයක් හටගත්ත කියලා කියන්නේ සංඥා ස්කන්ධය. එතකොට ඒක ධම්මේ ධම්මනේ ඒ ධර්මතාවක් නිය. අර අප රූපේ ගැටෙනකොටම ධර්මතාවක් ඇතුළේ මේ ධර්ම තියෙන්නේ කොහේද මේ මනංශය එතකොට තියෙන ධර්මය එතකොට මේ වෙලෙදි බුදු පියාණන් වහන්සේ කියන්නේ එතකොට යෝ ධම්මං පස්සති සෝ මං පස්සති මේ අර දැන් මේ හටගත්තු ධර්මතාව දැක්කනම් එයා බුදු වහන්සේ දැක්ක එන්න ඔය ටික තමයි ඉතින් අවබෝධ කරගන්න හොඳට හුඟක් මෙතින් දහම් පරියාව හොඳටම දන්නවනම් අතනින් ඔය කන්නාමාන විද්‍යා විද්‍යා විතර දැකලි වල එතනින් දැකෙන්න පුළුවන් එතකොට සද්දා සති විරිය විමංශාගේ එතකොට සද්දාව දෙබිලා තියෙන්නේ මගේ මේ ඇතුළ වෙන ක්‍රියාව දකින්න වෙන එකට මේක නම් අර පිටියක් අරගෙන භාවනා යෝගී ඉන්න අවස්ථාවේදී කරන්න බල දකින්න පුළුවන්. එතකොට සද්දා සතිය දෙබිලා තියෙන්නේ සිහිය දෙබිලා තියෙන්නේ මේ ඇතුළ වෙන ක්‍රියාව දකින්න. සද්දා සති එතකොට විරිය බුද්ධලේ ක්‍රියා කරනවා නෙවෙයි ඒක විරිය දෙබිලා තියෙන විමංශනය කියන සම්මාසර ඥානය. එයාට තේරෙනවා දැන් මනංචය ධම්මාරම්භණය පුරදවම මෙන්න මෙතන වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික දැසෙන වෙනවා. ඒ වේදනා සංඥා සංකාර ස්කන්ධයට හැදිච්ච රූපයනේ අර පතිරූප දේශ වාදන මේ රූපය ඇසුරු වෙන්නේ ආයතන කරන මේ දෙක ඇසුරු සම්මස්සන ඥාණයෙන් එයාට තියෙනවා මේ වේදනා සංඥා සංකාර වලින් දැච්ච රූපය මේ නාම රූප කියන එක සූක්ෂම රූපය කියන්නේ අන්න කොහොමද ඉතින් මේ නෝට් එක තමයි හොඳට අවබෝධ කරගන්න නැත්නම් අපි කොච්චර ගෙදර හිටියත් දැන් අපිට කවුරු කෙනෙක් මතක් වුණා ගෙදරම ආකාර සිද්ධියක් මේ වුණ ගමන් අපි අසුරු කරයි කියලට අපි මේ අසුරු කරලා තියෙන්නේ අපේ මනමයි අසුරු කරලා තියෙන්නේ මනමනේ අසුරු කරලා තියෙන්නේ වෙන විවාහිරයක් කිසිම අපිට අසුරු වෙලා නැහැ බාහිරට
අපි කොච්චර හොඳට හරේ මේ විදිහට අපි ඇතුළු වෙලා දින අපේ මනම තමයි ඇතුළු වෙන්නේ කොච්චර මේ බාහිර ලෝක වාස්තු සිද්ධි කුත්තර කොහෙවත් දුක නැහැ ඒවා දුක තියෙන නිවන් අවබෝධ කරගන්න බැහැ දැන් අපි මේ ඇතුළු වෙලා දින මනම බුද්ධයාවන් කියන්නේ මනමත් කරන්නේ කියන මනම තමයි තියෙන හොඳ ඕක මේ ටිකම තමයි අවබෝධ කරගන්න නාම රූප දෙකනේ තියෙන්නේ යාමයේ පිළිසිඳ දකින්නකොට රූපයට ඉඩක් නැහැ. රූපේ නිකම්ම හොස්. සත්‍ය ඥාන කියන්නේ මේක තමයි. කටින් අපි රූපයකට මේ බාහිර වස්තු සිද්ධි රූපලයකට අපි සතර මහා ධාතු වල දෙන්නේ කියවටින් එතන රූපය පිළිපූ කරන රූපය දකින එතන පුද්ගලෙක් පවතින. එහෙම නෙමෙයි මේ සත්‍ය ඥාන කියන්නේ මේ වෙන සිත්‍ය සත්‍ය හඳුනගන්නේ. සත්‍ය ඥාන කියන්නේ මෙතෙන්ට හොඳට මේ ටික දන්න කෙනෙක් තමයි හොඳට මේ විදර්ශනා වඩන්න ඕනේ. අතුව මේ ටික නොදැන ගියොත් එම තරමයි. දැන් විදර්ශනා වඩන්නේ වදන අවස්ථාවේදී තමයි අපට සිතට සැහැල්ලුවක් ආවත් එතනින් දකින්න ඕනේ මේ සංඥා ස්කන්ධයක් කියන එක. නැත්තම් අර ඒ සුඛය අසුර වෙන කුද්ධිනේ කියන්නේ. අපිට ඉතින් ඔන්න ඔය පිට තමයි කරගන්න ඕනේ. හොඳට ඔය තමන්ට මොකක් හරි ඕනම සිද්ධියකින් අසුර වෙන්න පතිරූප දේශවාසෝච කුද්ධේත ගතමුනිත අත සම්මාපයිනිත ඒ සම්මංගල. ඒකම මංගල කාර්යයක් කාරණයක් වෙන්නේ ඉතින් මේ මංගල්‍යයක් වෙන්නේ මෙන්න මේ වගේ දකින්න කෙනෙකුට විතරයි. නැති කෙනෙකුට ඒක අවමංගලයි. මෙහෙම දකින්න කෙනෙකුට විතරයි ඒක මංගල කාර්යයක් වෙන්නේ. අමසිද්ධියක්ම දැන් අවබෝධ කරගන්න දකින්න බැරුණාට අපල දකින්න පුළුවන් මේවා තියෙනවානේ. අන්න ඒ අවස්ථාවේදී ඒක මංගල්‍යයක්. දැන් එතකොට කාමය සුඛ වෙන්නේ රහතන් වහන්සේට. ආමේතෝ නම් අත්කන්න බඩ රූපේ ඒක සුඛ වෙන්නේ ඒක ඒකෙන් ඒක ඇසුරු ඇසුරු වෙන්නේ සංඥා ස්කන්ධයක්. මොනදේ ඇහැට රූප රූප ගැටෙනකොට ඒ ඔක්කොම සංඥා ස්කන්ධයක් විතරේ ඇසුරු වෙනවා. අපට අසුභ වෙන්නේ ඒක අපිට මේක ඇසුරු වෙන්නේ මේකෙන් බාහිර දෙයක් ගන්න. එතකොට කාමාවචර රූපාවචර ලෝක වල ඇසුරු වෙන එක තමයි මේක. දුක්ඛ සමුදය කියන්නේ ඒක අරතිජ අසුර වෙනවා කියන්නේ දැන් දුක්ඛ සමුදය අස රූපය ගැටර නිසා කාමාවචර කියන්නේ ආචරණය වෙන අස රූපය අස කනනාසය දිව ශරීරය මනන්තය කියන දැන් අසට රූපනේ කනට සද්ද රූප නාසයට ගන්ධ රූප දිවට රස රූප කයට ස්පර්ශ රූප මනන්තයට මනෝ රූපනේ ඔය රූප රූපාවචර ලෝක ශරණය රූප වේදනා සංඥා සංකාර දැන් මේ වේදනා සංඥා සංකාර වලට හදිත රූපේනේ අර රූප පති රූප රූප එක රූපයක් සූක්ෂම රූපයක් පෙන්වන්න පුළුවන් බෑනේ අරක කාමාවචර අරූපාවචර කාමාවචර රූපාවචර රූපාවචර අරූපාවචර කියන්නේ මෙතන මේ සිටේදී මේ පෙන්වන රූපයක් නෙමෙයි ඒක තමයි අරූප රූප තමයි දැන් මෙතන ඇස රූපයේ ඒ ටික තේරුණා නේද ඇස රූපය ගන්නකොට එන්නේ අහත රූපනේ අහත රූප මේ හය ඵලයෙන්ම අපට ඇසුරු වෙන්නේ ඒක. එතකොට අර කාමාවචර කියන්නේ මේ ඇස කනනාතේ ඒ ටික ඇසුරු වෙනවා. රූපාවචර කියන්නේ මේ නාමයට අනුව ඇතිච්ච රූපෙනේ. රූපයක් නැහැ නේද සූක්ෂම රූපෙනේ. එතකොට අරූපයක් කියලා කියන්නේ විඥානීය මායාවක්. මේක මේකනේ නම් අපට ඇසුරු වෙන මේ රූපනේ. කාමාවචර රූපාවචර රූපා පිටින්දා ජීවිතේදී මොන ලෝක හොඳට අවබෝධ කරගෙන දැන් මේ කියපු එක ටික තේරෙනවද නේද? හොඳට තේරෙනවා දැන් සර් කියලා කියලා හොඳට මේක ඉතින් අවබෝධය අපේ දා පිටින්දා ජීවිතේ මේක දාර්ශනය කරගන්න මේක ඒක අන්තිවාර බං බැරි වුණයි මේක මේ වුණයි කියලා දැන් අපි බාහිර කියන්නේ නැහැ. අනේ අපේ ගෙවල් වල කවුරුවක්වත් නැහැ මං විතරනේ මේ ධර්මාර්ගයන් කියන්නේ එහෙම යන්නේ නැහැ. දැන් බලන්න හොඳම උදාහරණ තමයි අර අර ගෝබලේ ඔක්කොම අර මේ කරගෙන ආවට ඒ කුසල චිත්ත වඩාගෙන ආවිලා තිබුණා අර ලොකු සෝවිදාන්ත. ආටවක කියන්නේ කියන හිමීට ගිහිල්ලා Taman සම්පූර්ණ සසර ගමන අවසන් කරගෙන ගියේ අතින් අයතත්වට. ඒක දැන් අපි එහෙම ගෙවල් වල වුණත් අපි අනේ මේකක් දන්නේ නැහැ මේ මම විතර යන්නේ කොච්චර මේ කියලා අපි දුක් වෙනාට වැඩක් දෙන්නේ නැහැ. මොකද ඒ කුසල සිත්තේ වඩාගෙන ඉන්නේ ඇවිල්ලා තියෙන තමන් විතරයි. අන්නේ අපිට පුළුවන් කින් අර ගෙදර ඉන්න අයටත් ආදාසයක් වෙන්න ඒ විදියට ඉන්න පුළුවන් එතකොට. ඒ එච්චරයි තියෙන්නේ මේකට.
එයාට කියන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් කියන නැත්නම් බලෙන් කියන්න බෑනේ ඉතින් අර ඒ වගේ අවස්ථාවක් තිබුණොත් කියන්න පුළුවන් නැතු ඉතින් තමන්ගේ මේ තමන් ඉතින් දකිනවා තමන් මේ විතර ඉන්නේ අයගෙන් තමන් කොච්චර කුසල කිත්ති වැඩගෙන ඇවිල්ලාද ඒක ඒකේ දැන් අර ඒ රාතන් වහන්සේ එතනින් ගන්න තියෙන මේකේ අර පවුලේ අයි බාලසාරසේවිර අම්ම තාත්තා හිටියත් ඒ ජීවිතයත් ඒ තාතවක්වත් ඒක ඇවිල්ලා නැහැ එතන ඇවිල්ලා අර සංසාරේ පුරුම් පුරාගෙන පුරාගෙන ඇවිල්ලා කුසල චිත්ත වැඩිලා වැඩිලා ආපි මත් තමයි අර ගැලවිලා යන්නේ ඒකයි අපිත් අපිත් මේ කොහෙන් හරි මේක ගතා මේක අවබෝධ කරගෙන මේ වගේ කුසිතිත් වඩාගෙන ඇවිල් කියලා මේ කුසල මේක ඒ දැන් මා මේ දාම් කිව්වට ඒ වඩාගෙන ආපු අයට මේක හරියට තේරෙන සමහරට නොතේරෙනත් පුළුවන් අර කුසල චිත්ත වැඩිගෙන ඉන්න එන ආපු කෙනාට තමයි හරියට නොතේරෙනයි කියලත් මේක නේ ගන්නෙ නැහැ මේ ආපු ටිකමනේ ඊළඟ දවසේ ආපහු දාම් පරියා ඒ ඥානෙ එක්කම තමයි ඊළඟට අපි කොච්චරකින් මේ වුණත් අපිට පති රූපද ඔය මනෝ රූපම තමයි අපිට හැම කිස්සම ඇසුරු වෙන්නේ මන තමයි මත් වෙන්න ඕනේ කොයි වෙලාවෙ කොච්චර විදර්ශනා කරත් අනේ මට අද බැරි වුණා නේද කියලා එකපාරට එන්න පුළුවන්. ඒකත් මනෝරුචියක් නේ. ඒකයි. ඒ අවස්ථාවේ දෙවිලා අපි ඒක ඒ වගේ දුක් වෙන්න රට ඒකත් මනෝරුචියකට මන සංඥාවක් හටගත්තා කියලා දකින්නේ. දැන් අරක හිත හිතින් වැඩි එතන වෙන උපාදාන ස්කන්ධයක් මේකට යටත් වෙලා ගියත් මේ හදිච්ච එකට. ඒ මතක් වෙන අවස්ථාවේ තමන්ට ගැලපෙන ගැලපෙන සම්මා දිට්ඨිය කියන්නේ ඒක තමයි මම දැන් තමන්ට චිත්තේ රකින්න අවස්ථාව තමයි පෙර තින කියන්නේ ඒක තින වෙන්නේ මේක තමයි ඒ අවස්ථාවේ තමයි ඒයි යලේ යන ඒ අවස්ථාවේදී ඇයට දැන් එතකොට අර කාමාවචර රූපාවච අරූප ඔක්කොම ගුණ යලවිලා නේ අර මේ චිත්තේ මේ සංඥාවක් විදිහට රකින්න අවස්ථාවේදී ඒ අර ඉතිහාස වෙන කෙනෙන මොහොතේ මේ මොහොතේදී පමණක් අර ඔක්කොම ගෑනේ තේරුණා දැන් ඒක තේරුණා අපි කොච්චර දුනත් අපිට පති රූපයක්ම තමයි ඇසිරෙන්නේ අර පුදුපියාණන් වහන්සේ කියපු විදිහට අපි ඒක සංඥාවක් විදිහට අරගෙන ඒක සංඥා ස්කන්ධයක් විදිහට අරගෙන එන සංඥා ස්කන්ධයක් සංඥාවෙම තමයි අපි ගන්න සංඥාවක් විදිහට අරගෙන සංඥාවක් නම් තියෙන්නේ එක සුඛ වේදනා එක දුක වේදනා ඒක තමන්ට තියෙන්නේ එක සුඛ එකක් වේද කියලා ඒක තමාට ආපු චිත්තයකට තමන් තමයි ඒක සුඛ වේදනා දුක වේදනා වද කියලා අවබෝධ කරගන්න දුක වේදනා එහෙනම් ඒකට අනුව ඇති ඒක හඳුනන සංඥා ඒක තමයි සිත කය වචන සකස් වුණා නේ එහෙනම් මෙන්න මේ අත ගැනීම දුකක් කියලා නේද අවබෝධ කරගන්න ජාත්‍යරාවියදී මරණය කියලා අවබෝධයක් දැන් අරටික නැතුව සංඥා ස්කන්ධයක් හටගත් කියවන්නක කියවන්නේ කියොත් මේක අර නිකන් කියවුව වෙනව එහෙම නේ යථාභූත ඥානස්සන මේක ඥාණයෙන් අවබෝධ කරගන්නවා මේක නේද දුක කියලා ඒක දැන් අර මේ ස්කන්ධය හටගන්න ඉස්සල්ලා එතකොට මට මොකද තිබුණේ නැහැ අපාදයක් නැහැ මේක හටගත් නිසා ඒක තමම කියලා හොඳට අවබෝධ කරගෙන දුකක් කියවම දකින්නේ සංඥා ස්කන්ධයක් හටගත්තා මේනම් තියෙන වේදනා ස්කන්ධයක් එක්ක මේක පිටකය වාතේ සකස් වෙනවා මේක නේද දුක ජාති ජරා ව්‍යාධි මරණයක උපතක් කියලා ඒ ටික දැක්කත් හොඳටම ඇති වෙන්නේ දැක ඉන්නේ 100 අර 100 තත් බාහිරයට යන එකෙන් මෙතන 100 දීලා ඉන්නේ මොකද මේකම මේක දකින්න මෙහෙම කරනවා පස්සේ ඒක අනාත්ම වෙනවා ඉතින් ටිකක් අමාරු විදිහකින් මේක වෙන භාවනාවක් කරලා වැඩක් නැහැ නිවන් අවබෝධ වෙන්නේ එකම භාවනාවකින් දර්ශනා භාවිතන මේ දෙන්නේ වෙන කිසි මොන දෙයකට වඩාත් නෙමෙයි අර අවිධිනකොට ඊතන දැන් ඒ සුඛ වේදනාවක් නේ මම තමයි අවිධිනක සුඛ වේදනාවක් ස්කන්ධයක් ඒක ඒ සුඛ වේදනාව එතකොට සංඥා ස්කන්ධයක ඒක තමයි සිතක් හයක් වචනක් සකස් වෙන සකස් වෙනාට පස්සේ චේතනාවක යන්නේ චේතනාව ඒක චේතනාවට අනුව මේ රසකරණාසේ දිය ශරීර නැකත් වෙනවා ඒක තමයි ස්පර්ශ චේතනාව පස්සය ඒකද නැසු වෙනට පස්ස මනසිකාර ඒක මනං කියකින් අපි මෙහෙම හිතුවා කියන්න කියලා අනේ එන්නේ ප්‍රමාණ කිව්වම ඊළඟ කකුල තියෙන ඊපස්ස ආපහු තියන ස්තන්තකේ ක්‍රියාවක දෙකකින් එක ක්‍රියාවක් වෙනවා
හැම අවස්ථාවෙම ඉතිරිදා ජීවිතේ හද කරනකොට ඒ අවිදින කොට උනා තේ දකින්නේ අර ඥානෙ තියෙන ස්කන්ධෙන්නේ කියලා අපි කියන්නේ. නැත්නම් අහු වෙනවා තමයි. පිටකට අවිදින පුද්ගලෙක් කියන්නේ. जलाश उदाहरण जलाशयक सत्र विद्यमान रूपयाशक बाहर आखिर घटना जला कटी हटगा वतन बट संज्ञावी वत्रपाकनी सत्र उदाहरण प्रमादा विद्यमान रूप में जलवादने सत्रमादा विद्यमान रूप जलवाद अरगत्ते रत्न कुटुंब संज्ञा अत्य पद्धति